රත්‍රියටයේ විනඩි දෙකයේ මේ ශ්‍රියංකා ගුවන්දල සංස්ථාවී සුදේශය සෙවයයි. ධර්මානු ශාසනාව. සුපින්නතුනි අද ධර්මානු ශාසනාව සිදුකරන දේශකයණන් වහන්සේ මාවනැල්ල කන්දෙවත්ත සම්පුදු වෙහෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාශක, ශාසන සුරක්ෂණ සභාවේ ගනු සභාපති, විපස්සනා කම්මට්ඨානාච්චාරය පූජජපාද යක්ටෝගොඩ දම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ නාමරූප ධර්මයන් පිළිබඳවයි. හැම දැන් උතුන් වූ ධර්මිශ්්‍රවනය කරන්නටයි සූදානම් වන්නේ ධර්මස්ශ්‍රවනයට පෙර තිසරණ සහිත්‍ය පංචසීලයේ සමාතන්වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ත්‍රයන් වහන්ස. සාධෝ සාධෝ, සාධෝ. නමෝතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස, නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස, නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස, බුද්ධන් සර නංගච්ච බුද්හන් සරණං ගච්චා තම්මන් සරනං ගච්ඡාමි දම්මංසරණං ගචා සංගන් සරනං ගචඡාමි සංහන්සරණං ග්චාමි දුතියම්පි බුද්ධන් සරණං ගචා චාම තුතියම්පි බුතන් සරණං ගචා නතියම්පි දම්මන් සරණං ගච ම දුතියම්පි දමන් සරණං ගචා දතියම්පි සංගහන් සරණං ගච්ඡාමි දුතියම්පි සංහන් සරණං ගච්චාමි පතියම්පි බුද්ධන් සරණං ගච්ඡාමි නතියම්පි බුදහන් සරණං ගචා පතියම්පි දම්මන් සරනංග්චා තතියම්පි දම්මාන් සරනං ගච්චා තතියම්පි සංගන් සරනං ගච්ඡාමි තතියම්පි සංහන් සරණංගච්චා සරණ ගමනං සම්පන්නන් ආමභන්තේ පානාතිපාතාවේරමනී සිඛාපදන් සමාධයා මානාතිපාතාවේරමනී සිකාාපදං සමාධයා අධනාාදාානාවේරමනී සික්ඛාපදන් සමාධයාමි අදින්නාදානාවේරමනී සිඛාපදන් සමාධයා ආමිසු මිච්චාචාරාවේරමනී සිකාාපදන් සමාධයා මාමී සුම්මිච්චාචාරාවේරමනී සිකාපදන් සමාතියක් සාවාධාවේරමනිී සික්කාපදං සමාධයාම මුසාවාදාවේරමනී සිකාපදන් සමාතිය සුරාමේරය මජ්‍ය පමාදට්ඨානාවේරමනේ සික්කාාපදන් සමාධයා සුරාමීරය මජ්‍ය පමා දක්ඨානා වරමණී සිකාපදන් සමාධිය තුම් තිසරණ සහිත උතුම් රණ සහි මාගේ මේ ශීලය මාගේ මේශීලය මේ ජීවිතයේ අහපත පිණිසද මේ ජීවිතයේ යහප පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිස ගෞතම බුදු සසුනේදම මේ ගෞතම බුදු සසුනේ සතුරාරය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍යයද අවබෝධවීම පිණිසද අවබෝධවීම පිණිසද පකාරවේවා උපකාරවේවා විසරණේන සද්ධින් පංචසී ලං දම්මන් සාදුකං සුරක්්‍යතන් කත්වා අපමාදේන සම්පාදේත ආම පන්තේ සාධූසාදුූ සර සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගහමොක්කදං ධම්මස් සවන කාලෝ අයංබධංතා දම්ම සවන කාලෝ අයං බධංතා සද්ධම්ම සවන කාලෝ අයං බධංතද නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුන්දස්ස නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුන්දස්ස යථාකෝවාවුසෝ අරියසාාවකෝ නාමරූ පංච පජානාතිී නාමරූප සමුදයංච නාමරූප නිරෝධංච පජානාතිී නාමරූප නිරෝධගාමිනි පටිපදංච පජානාතිී එත්තාාවතාපිකෝ ආවුසෝ අරියසාාවකෝ සම්මාදිෙට්ටිහෝතී උජුගතාසදිට්ටි ධම්මේ අවෙච්චප්ප සාධේන සමන්නාගතෝ, ආගතෝ, ඉමං සද්ධම්මන්තිතිසාධසාදෝසාෝ. උතුම් සැනසිල්ලක් අපේක්ෂාවෙන් තතාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්මාබිලාශී පූර්්‍යකාමී බෝසත් පින්වතුනී පංවතියනි. ශ්‍රී ලංකා ගුවන් ඉදුලි සංස්ථාවෙහි සොදේශීය සේවය මගින් විසිරුවාහරිනු ලබන ධර්මදේශනා පිංකම් මාලාවෙහි තවත්ෙක් ධර්මානු ශාසනාවත් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවනය කරන්නට සැදී පැහැදී සිටින අවස්ථාව. ලොතුරා තතාගත භාග්‍යවත් සර්වඥ වූ දසබලධාරී සදහම්ඇැස් ඇති බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ස්වබාදහම පරම සත්්‍යයක් කොටගෙන අවබෝධ කරගෙන, පන්සාලිස් වසත් පුරාවටම සත්වහිතානු කම්පාවෙන් යුක්තව, ඒ උතුම් ධර්මය අනුශසනා කොට වදාලේ, කාමරූප අරූප කියන ත්‍රවිදලෝක වාසීනගේ, උතුම් සැනසිල්ල වෙනුවෙන් එවතුම් ධර්මය අනුශසනා කරලා දුකම සැපක්කොට පිළිඇරගන සම්මුතිය තුළ ජීවත්වන ලෝක සත්වයන්ට උතරීතර සැනසිල්ලක් හදවතින් ජනිත කර දෙන්නටයි අපේ බුදුපාණන් වහන්සේ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අනුශසනාකොට වදාලෙ. ශ්‍රද්ධාව මූලිකව තම සන්තානය තුළ ප්‍රඥාව වැඩිදිවුණු භාවයට පත්වන ආකාරයෙන් අපි සදහම් ශ්‍රවණය කරන්නට අධිෂ්ඨානයන් හදවතපුරාම ජනිත කරගන්නට අවශ්‍ය කරනු. පරමාර්ථ වශයෙන් බුදුපියාණන් වහන්සේ අනුශසනාකොට වදාළ සූත්‍ර දේශනාවක් තමයි ඔබට දහම් දෙසන්නට මා මාතෘකාස්ථානය තබාගන්නටියදුනේ. බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිසමයි මෙ සදහම් අනුශසනාවල් තමන් වහන්සේගේ මුකය නැමැති මහාපත්මයෙන් මහනිල් මයිල්ස්ුවද විහිදවාලමින් සුදු බුදුරැස් විහිදන සතර දලදා වහන්සේලා ස්පාර්ෂ කරමින් අට්ටග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් යුක්තව එවතුම් ශ්‍රීසද්ධර්මය අනුසාසනාකොට වදාාරන්. මෙ ධර්මය විදසුන් ප්‍රඥාවෙන් අපි සන්තානය තුළින් අවබෝධ කරගත්තොත් පිඟතුනේ අපට පුළුවංකමක් ලැබෙනවා. සම්මාධිට්ටි මනස මුල් කරගෙන මෙවතුම් සම්බුදු සසුන තුළ සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන, සතර මාර්ග සතරපලක් ඥානය කෙළවර බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුන සිතින් අපට නිවන්දකින්නට පුළුවන්කමක් සැලසෙනවා. මෙනමි අරමුණ පෙරදැරි කරගෙන සදහම් අනුශසනාව ශ්‍රවණය කරන්නටයි කියන කාරුණික අවවාදයක් සිහිපත් කරමින් මාතෘකා ස්ථානය තබාගන්නට එදනාාවූ එපාලි පාටයට අනුව උතුම් ධර්මය අනුශසනා කරන්නටයි ම මේ අවස්ථාවේද බලාපොරොත්තුවන්නේ. ධර්මානු ශසනාව සඳහා මාතෘකා ස්ථානය තබාගන්නට යෙදුනේ මජිම නිකායෙහි මූලි පරයාය වගගයේ එන සම්මාදිිට්ටි සූත්‍රයේ ඇතුළත්වන නාමරූප වාරය කියන සදහම් කොට්ටාසයයි අද දවස්සේ ධර්මානු ශසනාවෙහි මාතෘ කාව් වන්නේ. මේ ආයතනය මගින් අපට නාමරූප පිළිබඳව සදහම් දේශනාව සිදු කරන්නට අයි කියන, රාධනාව සිදු කළා. එනිසා තමයි සම්මාධිට්ටි සූත්‍රය මූලික කරගෙන. මෙ සම්මාධිට්ටි සූත්‍රයෙහි ඇතුළත්වන නාමරූප වාර්ය කියන දහම් කොට්ටාසය පිළිබඳව සදහම් අනුසාසනාව අද දවසේදි සිදුකරන්නටයි බලාපුොරොත්තුවන්නේ. ප්‍රඥාව මූලිකව මේ සදහම් අනුශසනාව ශ්‍රවණය කරන්න සිහිය වෙනස්සුොත් සතිය වෙනස්ු අනුශාසනාව ඔබට නොතේරෙන්න්නට පුළුවන්. එනිසා සිතට පහළ වෙන නොයෙක් විසභාධාරමුණු පසක දමලා ධර්මාරම්භන සිතුවිලි මුදුන් පත්තරගෙන සදහම් අනුශසනාව ශ්‍රවණය කරමු. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මෙවතුම් අනුසාසනාව භික්‍ෂූන් වහන්සේලා උදෙසා, දේශනා කොට වදාාරන්න ටයදුනෙ. මෙ නාමරූප වාර්යකීන දහම් කොට්ටාසය තුළ ඇතුළත් වෙනවා යතාකෝ ආවසෝ අරියසාාවකෝ නාමරූපංච පජානාති නාමරූප සමුදයංච පජානාත නාමරූප නිරෝධංච පජානාත නාමරූප නිරෝධ ගාමිනී පටි පදංච පජානාති එත්තාවතාපිකෝ අවුසෝ අරිය සාාවකෝ සම්මා දෙෙට්ටි හෝත උජුගතාස දෙෙට්ටි ධම්මේ අවෙච්චපපසාධේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තී කියන පාලි කොටස තමයි පළමු කොටම සඳහන් වෙලා තිබෙන්නේ.ම තේරුම සිහිපත් කරනවනම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ ආදී වශයෙන් අනුශාසනා කරනවා. ඇවැත්න යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකතෙමේ නාමරූපයක් දනීද. නාමරූප සමුදයක් දනීද නාමරූප නිරෝධයක් දනීද. නාමරූප නිරෝධගාමිනී පටිපදාවත් දනීද. ඇවැත් මෙආකාරයෙන් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදෙට්ටි වෙයි කියලා අනුශසනා කරනවා. එවගේ මඔහුගේ දෘෂ්ටිය රිජුභාවයට පත්වෙනවා. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා, පාලිපාටයේ තේරුම අනුශසනා කොට වදාලා. ඉළකට සඳහන් කරනවා, කතමං පනවසෝනාමරූපං. ඇවැත්නි, නාමරූපය කවරේද කියලා? මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අසා සිටිනු කතමෝ නාමරූප සමුදයෝ නාමරූප සමුදය කවරේද කතමෝ නාමරූප නිරෝධෝ නාමරූප නිරෝධය කවරේද කතමා නාමරූප නිරෝධගාමිණී පටිපදාතිී නාමරූප නිරෝධගාමිණ පටිපදාව කවරේද කිය අසාසිටිනු. වේදනා සඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාව සෝනාමං ඇවැත්න වේදනාව ස්ඥාව චේතනාව ඉස්පර්ශය මනසිකාරය යන මේවා නාමයයි කියනු ලැබේ කියලා අනුශාසනාවේ සඳහන් වෙනවා. ඉළඟට චත්තාරිච මහාභූතානි චතුන්නං මහා භූතානං උපාධහායරූපන් ඉඳං උච්චතාවසෝරූපන් ඇවැත්නිි සතර මහා භූතයන් එවගේ සතර මහා භූතයන් නිසා පවත්නා රූපත් යන මේවා රූපයැයි කියනු ලැබේ කියලා සදහම් දේශනාවේ සඳහන් වෙනවා. එවගේම තමයි ඉති ඉදංචනා ඉදංච රූපන් ඉඳං උච්චතාවසෝ නාමරූපං ඇවැත්නි මේආකාරයෙන් නාමයත් මේ රූපයත් යන මේවා නාමරූපයැයි කියනු ලැබේ කියලා දේශනාවේ සඳහන් වෙනවා විදිහයට පංහතුනේ ආයුෂ්මත් සාරිපුත්ත ඉස්ථවරයන් වහන්සේ රභික්‍ෂූන් වහන්සේලාට නාමරූප කියලා කියන්නේ කුමක්ද කියලා අනුශසනා කරන. ඊළඟට විඤ්ඥාන සමුදයා නාමරූප සමුදයෝ. විඤ්ඥාන සමුදය නාමරූප සමුදය වෙයි එකයන්න විඤ්ඥානය හේතුවෙන් තමයි නාමරූපයන් හටගන්නේ කියලා අනුදැනවධාරනවා. විඤ්ඥාන නිරෝධ, නාමරූප නිරෝධහෝ. විඤ්ඥානය නිරෝධයෙන් නාමරූප නිරෝධයවෙයි එකයනි විඤ්ඥානය නැතිවීමෙන් නාමරූප නැතිවෙලා යනවා කියලා අනු දැනවධාරනෝ. අයමීව අරියෝ අත්තංගිකෝ මක්ගෝ, නාමරූප නිරෝධගාමිනී පටිපදා. සේයතීදන්, සම්මාදිිට්ටි, සම්මා සංකප්පෝ, සම්මාවාච, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මාවායාමූ, සම්මා සති, සම්මා සමාධීකල් අනුශසනාවේ සඳහන් වෙනවා. මේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගිය තමයි නාමරූප නිරෝධගාමිණී පටිපදාව වන්නේ. ඒක යන්නේ. සම්මාධිත්්ති සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මා සති සහා, සම්මා සමාධි කියන මේ. ආර්්‍යෂ්ඨාංගික මාර්ගය තමයි, නාමරූප නිරෝධගාමනී පටි පදාව වන්නේ. නාමරූපයන් නැතිකරන මාර්ගය වන්නේ හෙළ බුදුන් වහන්සේගේ. මෙවතුම් අනුශසනාව දා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා අනුශසනා කරනු. ඉළඟට සඳහන් වෙනවා, යතෝකෝ ආවුසෝ අර්ියසාාවකෝ, ඒවන් නාමරූපං පජානාති. ඒවන් නාමරූප සමුදයන් පජානාති, ඒවන් නාමරූප නිරෝධං පජානාති, ඒවන් නාමරූප නිරෝධගාමිණ පටිපදංච පජානාති සබසෝ රාගානුස්සයෝ එවගේම පටිගානුස්සයෝ පටිවිනෝදෙත්වා අස්මීති දිිට්ටිමානු සයානන් සමුවනිත්වා අවිජ්‍යන් පහාය විද්්‍යන් උපපාදෙත්වා දිිට්ටේව දම්මේ දුක්කස්ස නතක්කරෝ හෝති එත්තාවතාපිකෝ අවුසෝ, අරියසාාවකෝ සම්මාදෙට්ටි හෝති, උජුගතාස්ස දෙෙට්ටි ධම්මේ අවච්චප්පසාධේන සමන්නාගතෝ, ආගතෝ ඉමං සද්ධම්මන්තී කියලා එ පාලිපාටිය විස්තර කරනවා. ඇවැත්නි යම් කලිකපටන් ආර්ිය ශ්‍රාවකතෙමි. මෙආකාරයෙන් නාමරූපයක් දනීද. මෙසේ නාමරූප සමුදයක් දනීද. මෙසේ නාමරූප නිරෝධයක් දනීද. මෙසේ නාමරූප නිරෝධගාමනී පටිපදාවත් දනීද. හෙතම සරුවප්‍රකාරයෙන්ම රාගානුසය නැති කිරීමෙන් පටිගානුසය දුරුකරගැනීමෙන් අස්මිමානය දුරුකරගැනීමෙන් අවිද්‍යාව මොලින් නුපුටා දැමීමෙන් විද්‍යාව උපදවා. ගැනීමෙන් මේ ආත්මේදීම දුක්කෙලවර කරන්නේ වෙයි. ඇවැත්නි මේආකාරයෙන් ආර්ය ශ්‍රාවකතෙමේ සම්මාදිිට්ටිවෙයි. ඔවුගේ දෘෂ්ටිය රිජුවෙයි, ධර්මය ගුණදැන පැහැදීමෙන් නිර්වාණ ධර්මයට පැමිණියවෙයි කියලා. සම්මාධිට්ටි සූත්‍රයේ නාමරූපවාරය විග්‍රහ කරලා. සාරිපපුත්ත මහරහතන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේලාට අනුශසනා කරනවා. මෙන්ම දහම් කොට්ටාසය පිඟතුනේ ප්‍රඥාවෙන් යුක්තවාපී තෝරාභේරාගන්නට අවශ්‍ය කරනවා. ත්‍රිපිටක ධර්මයෙහි සූත්‍ර වේශනාවක් ලෙසින් අනුශසනා කොට වධාරලා තිබෙන මේ සම්මාධිට්ටි සූත්‍රයේ යන නාමරූප වාරයේ ඇතුළත් ඒ දහම් කොට්ටාසය තමයිමා ඔබට සිහිපත් කළේ. මෙ දහම් කොට්ටාසයට අනුව මෙතන සිදුවන්නා වූ ධර්මතාවේ. අපි විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කරගන්නට උත්සාහදැරිය යුතුවෙනවා. දැං භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙන මේ උතුම් වූ දර්ශනය තමන්යෙදා සාරිපපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරලා. රභික්‍ෂූන් වහන්සේලාට අනුසාසනා කරන්න. මෙතනද පිහතුනු මේ නාමරූප ධර්මයන් පිළිබඳව මනා අවබෝධ අපි තුළ ඇතිවිය යුතුවෙනවා. දැම් පළමුකොට මහන්නේ නාමරූපය කුමක් ද කියලනේද. නාමය කියල කියන්නේ කුමක්ද. නාමය කියල කියන තැන විස්තර වන්නේ පස්ස වේදනා සංඥා චේතනා, මනසිකාර කියනම ඉස්කන්දයන් තමයි නාමය වශයෙන්, සාරිපුත්්ත මහරහතන් වහන්සේ අනුශසනා කළේ. අපි මේ විදිහටත් ප්‍රකාශ කරනවා වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියනම. ඉස්කන්ද හතර නාමස්කන්දයටයි අයිතිවන්. නාමස්කන්දය කියනකොට පින්ගතුන සිත සිතුවිලිවල ස්වභාවයන්. සිතගැනයි මෙතන කතා කරන්න. සන්තානය ගෙනයි කතා කරන්න. සන්තානයට පහළවන චේතනා අරමුණු ැත්නම් සිතුවිලි පිබඳව මෙතන කතා කරන්න. පස්ස වේදනා සංඥාචේතනා මනසිකාර. මෙම අයිතිවන්නේ නා මස්කන්දයට. ඉළඟට පින්හතුනි රූපස්කන්දය ගැන කතා කරන තැනේදී. මෙ රූපස්කන්දය කියලා කියන්නේ අපට අයිති නැති ලෝකයට අයිති, පටවි ආපෝ තේජෝවායෝ කියන සතරමහා ධාතූුණුත් සතරමහා ඩාතූන්ගෙන් සැදුම් ලත්න්, සියලූම රූපත් අයිති වන්නේ රූපස් කන්දේටයි. පටවිය කියලකන්නේ මහපොළොව. ආපෝ කියලකයන්නේ ජලය තේජෝ කියල කියන්නේ උණුස්සුම. වායෝ කලකන්නේ වාතය ගිනිදිය පසසුළඟ කියන සතරමහා ධාතු සහ, සතරමහා ධාතුූන්ගෙන් සැදුම්ලත් උපාදාය රූප තමයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී. රූප ලෙස අනුශසනා කරන්න. මෙන්න මේ දෙකේ එකතුවට කියනවා නාමරූප ධර්මයන් කියලා. මොනුවද නාමරූප ධර්මයන්. ඉළඟට මේ අපි මේ නාමරූප ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගැනීමේදී පිංගතුනේ මුලඉඳල දහමක් කතා කළ යුතු වෙනවා. ද භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පචිච්ච සමුපපාද ධර්මය අනුශසනා කරන තැනේදී. අවිද්‍යාපච්චා, සංකාර, සංකාරපච්චයා, විඤ්ඥානං, විඤ්ඥානපච්චයා නාමරූපන්. මෙ පිළිබඳව මනනා දැනුමක් තිබිය යුතු වෙනවා. මෙතනද පින්ගතුනාති ප්‍රඥාවෙන් විමසල බලමු කොහොමදපී මෙ ධර්මතාවය තේරුම් ගන්නේ. මෙතන මේ නාමරූපයන් ඇැතිවන්නේ විඤ්ඥානය ප්‍රතියෙන් කියලා දහම්පෙළෙහි දේශනා කොට වදාලා. ඉළඟට නාමරූපයන් නිරෝධ වන්නේ. විඤ්ඥානයේ නිරෝධවීමෙන් කිය අනුසාසනා කළ. එවගේ මේ නාමරූප නිරෝධගාමින පටිපදාව හැටියට ආර්්‍යෂ්ඨාංගික මාර්ගයයි විස්තර කරලා අනුශසනා කරලා තිබෙන් මේක ඇපි අපි දැම් බලමු ප්‍රායෝගිකව කොහොමද මේ ධර්මතාව නුවනින් පසක් කරන්නේ. අවබෝධ කරන්න භාග්‍යතුන් වහන්සේ මෙට මේ විදිහට අනුශසනා කරනවා. අවිද්‍යා සංකාර පන්නවපාදාන භව යනුවෙන්, අතීත හේතු සිදුවීම නිසා. මෙ සිත ගැඹුරට පත් වෙනවා. මෙ ගැඹුරට පත් වූ සිතෙහි පිංගතුනේ ජාති ජරාව්‍යයාදිසෝක මරණ කියන මේ ආශ්‍රවහවත්. පැසවන කෙලෙස්න් ඇතිව නැතිව නෙවතායි හේතු ප්‍රත්තියන්ගෙන් ඇතිවන බව නොදක්නාකම නිසා මෙන මේව නිත්‍යකොට පිළිගන්නවානං අනේ ඒකට කියනවා ධර්මය සඳහන් වෙනවා. අවිද්‍යාව කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය නොදැකීම නොදැනීම අවිද්‍යාවයි ගැඹුරගට කතා කරන වනං සිත ගැඹුරට පත්වන තැනේදී ඇතිවන ජාති ජරාවයාදි සෝක මරණයන්ගේ ඉපිද නැසෙන ධර්මතාවය විමසීමෙන් යුක්තව, සම්යයක් ප්‍රඥාවෙන් යුක්තව නොදකිනවනං මෙන මේකට කියනවා අවිද්‍යාව කියලා. මෙන අවිද්‍යාව හේතු කරගෙන තමයි. අර සංකාර ධරමයන් නැතිවන්නේ. සංකාර ධරමයන් කියන තැනේදි පිහතුනිි විග්‍රහ වන්නේ අර නාමරූප ධරමයන්, රූප කියන කොටස ගැන කතාකිරීමේදී. පටව්‍යාපෝ තේජෝවායෝ, වර්ණගන්ද රසෝජා කියනමේ, රූප කොටසත් එවගේ මනාම ධරමයන් පිළිබඳව කතා කරන තැනේදී. වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියනම. රූපනාමයන්ගේ එක්වීම තමයි භාග්‍යතුන් වහන්සේ සංකාරකි අනුශාසනා කළේ. මෙ අවිද්‍යා සංකාර දෙක සිදුවන්නේ පිංවතුනේ සිත ගැඹුරට පත්වන අවස්ථාවේද. මෙ සංකාරය හේතුකොටගෙන තමයි ඊළඟට විඤ්ඥානය පහළවන්නේ. මෙ විඤ්ඥානය වීමේදී වර්තමාන ප්‍රතිසන්දිි විඤ්ඥානය ගැනයි අපට කතා කරන්නට තිබෙන්. ප්‍රතිසන්ධිය ගැයි අපට කතා කරන්නට සිදුවෙලා තිබෙන්. මෙතැදි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙ කාම ලෝකයේ මවපිය දෙපලකගේ ධාතු කොටස් එකතුවීමෙන් කලලයක් ඇතිවෙනවා. එවගේම සත්‍යයකුගේ මරණාසන්න අවස්ථාවේද, පංචඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වෙලා එ ක්‍රියාව නතරවෙලා ශරීරයට ජීවවාතය ඇතුල්කර ගැනීමට බැරිව පනාදින අවස්ථාවේදී, අධික වේදනාවකින් යුක්තව සත්්‍යයා මරණයට පත්වෙනවා. මෙනම අවස්ථාවේදී මවුපිය දෙපලකගේ ධාතු කොටස්වල තිබුණු ජීවවාතය ලැබිලා, මරණාසන්න මොහොතේදී ඇති වූ වේදනාව සංසිඳවීමක් සමගම ලැබුණ ජීවවාතයට ආසාව ඇතිවෙනවා. එවගේ මේ මරනාසන්න මොහොතේදී ගතිනිමිත් එෙහි ජවනක්ෂණ කොටසක්. යන සත්ත්වයාගේ වස්තුරූපය ඇසුරෙහි ඇතිවීමද සිද වෙනවා. ඉතිරි ජවනක්සන කොටස කලලේ වස්තුරූපය ඇසුරු කරගෙන ඇතිවීම සිද වෙනවා. මෙන මේ කාරණ එකතවීමට කියන වචනය තමයි පින්හතුනේ ප්‍රතිසන්ධි විඤ්ඥානය හෙවත් ඉපදීම කියලක් කියන්නේ. අවිද්‍යාව ප්‍රත්්‍යකරගන සංකාර ධර්මයන් හටගන්නවා සංකාරධර්මයන ප්‍රත්්‍ය කරගන විඤ්ඥාන ධර්මයන් හටගන්නවා. අවිද්‍යාපච්චා, සර, සංකාර පච්චයා, විඤ්ඥාණංකයා වදාලේ මෙන මේ පිවතුනේ ප්‍රතිසන්ධි විඤ්ඥානය හටගැනීමහිෙවත් ඉපදීමයි කියලා භාග්‍යතුන් වහන්සේ දහම් පෙලෙහි සඳහන් කරලා අනුශාසනා කරනවා. මෙන මේ විඤ්ඥානය ප්‍රත්්‍යකරගෙන තමයි ඊළඟට පින්වතුනේ නාමරූප ධර්මයන් හටගන්. විඤ්ානය තමයි මේ අවස්ථාව මුලාරම්භ අවස්ථාව. එකනේ මෞකුසේ පිළිසිඳගන්නාවවා අවස්ථාව. මියන සත්‍යයාගේ අවසාන චුතිසිතට පහළ වෙන අ චේතනාව ප්‍රධානව ඉළඟට කාම ලෝකයේ මෞපියෝ දෙපල ප්‍රත්්‍යවීම තුළ ඇතිවන්නාවෝ ප්‍රතිසන්දිී විඤ්ඥානය මුල්කරගෙන තමයි පිංහතුනේ මෙතනද අර විඤ්ඥානය කියන ධර්මතාවය ඇතිවන්නේ අවිද්‍යා ප්‍රත්වයෙන් සංකාර ධර්මයන් රාසිවන්නේ. සංකාර ධර්මයන් ප්‍රත්්‍යය කරගන විඤ්ඥානය හටගන්න පින්හතුනේ මිනමආකාරයටයි. ඉළඟට ඉපදුන මුොහොතේ සිට මෞගැබෙන් පිටවෙන තුරු ගැඹුරට පත්වන සිතෙහි පිංහතුනේ ජාතිජරා ව්‍යාදිසෝක මරණයන්ට අනුව, වේසහා දැවිලිවලෙට පත්වෙනවා. මිනමි ආකාරයෙන් ජාතිජරා ව්‍යාධදිස්සෝක මරණ ඇතිවෙනවා ඒ සමගම වේසහා දැවිලි ඇති වෙනවා. මිනමේ ධර්මතාවය තමයි වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන, නාමත් පටව්‍යාපෝ තේජෝවායෝ, වර්ණගන්ධ රසෝජා කියන මේ මිනමේ දෙක එකතිවෙච්චි තැන නාම රෝපයන්ගේ එක්වීම සිදුවන්. විඤ්ානය ප්‍රත්තයෙන් නාමරූප හටගන්නේ. මේක තමයි විඤ්ඥාන පච්චයා නාමරූපංක්‍යයා වදාලේ. එසේ නම් නාමරූප හටගන්නට හේතුවන්නේ විඤ්ඥානයයි. විඤ්ඥානයේ නිසා තමයි නාමරූප හටගන්න. එළඟට භාගතුන් වහන්සේ මේ දහම් පිළිවෙතේ ඉදිරියටත් තව කතා කරනවා මෙනම නාමත් රූපත් හේතු කොටගෙන මවගැබ තුළදී. ඇසකන නාසේ දිවශරීරයේ මනීන්ද්‍රිය කියනමි සය ආයතනයන්ගේ වැඩීම සිදු වෙනවා. නාමරූප පච්චා සලා ඇතනංකෙ අනුසාාසනා කළ. ඉළඟට මවගැබෙන් පිටවීමේදී ලැබුණ වාතය පිටවෙලා නාසයෙන් ජීවවාතය ලැබිලා ඉන්ද්‍රියන්ට පනපිහිටලා ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳසුවඳ දිවට රස, කයට ඉස්පර්ෂ හමවීම තමයි, සලායතන පච්චයා පස්ස කිය අනුසාසන කළේ. මිනමේ අවස්ථාවේදී ඉන්ද්‍රියන්ට ගෝච්චර රූප මුණගැසුනද, පිංහතුනේ මනසිකාරය සංග්‍රහයක් නැති නිසා. මනස පැහැදිලී ප්‍රභාශ්වරයි. ප්‍රභාශ්වරව පැවතුන වූ මනස පිහතුනේ මුල්මමුල් කාලේදි අර කුඩා දරුවතුළ. තිබුණ සිත ගැඹුරෙහිදී හටගත්තා වූ වේදනා සිහට නැගීමහෙවත් මනසිකාරයේ සංග්‍රහ ලැබීම නිසා වර්තමානයේ කයවච්චන දෙකෙන් සැපදු කුපේක්කා වචයෙන් වේදනා විඳවිඳ පිටවීමේදී වර්තමාන ප්‍රෘතිවිපාක ලැබෙනවා.මින මේක තමයි පස්ස පච්චා වේදනා කියලා. භාගතුන් වහන්සේ අනුසාසනා කළේ මින විදිහට තමයි පින්හතුනිර අතීත හේතු නිසා. වර්තමාන පලසන්ධිය හටගන්නේ. අවිද්‍යා සංකාර තන්නවපාදාන භව කියන අතීත හේතු නිසා විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා කියන මේ වර්තමාන පලසන්දිය හටගන්නවා. එසෙන මෙතනදි මට කියන්නට අවශ්‍ය කෙරුණ අර විඤ්ඥානය ප්‍රත්තිකරගෙන තමයි නාමරූප ධර්මයන් හටගත්තේ කියන දහම් කොට්ටාසියයි. ඉලක්ට භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙනම විඤ්ඥානය නිරෝධවීමෙන් තමයි. විඤ්ඥානය නැතිවීමෙන් තමයි නාමරූප ධර්මයන් නිරෝධ වන්නේ. එතනදී විදර්ශනා භාවනාවන් ප්‍රගුණ කරන යෝගාවච්චරයන් වහන්සේට අනුසයෙන් සංග්‍රහ ලැබිලා අනාත්මලෙස දැකීමට ජාතිජරා ව්‍යාධිසෝක මරණ කියන මේ ආශ්‍රව ධර්මහෙවත් පැසවන කෙලෙස් නිත්්‍යකොට පිළි නොගැනීමෙන් පංගතුනේ, අනුස්සයෙන්ම අවිද්‍යාව දුරුුවෙනවා. එක කියන් අ අනුස ධර්ම නිත්‍යකොට පිළිගන්නේන රාග දිට්ටි පටිගමාන විචිකිච්චා බවරාග්‍ය කිය අනුසධර්මයන් නිතකොට පිළිගන්නන අවිද්‍යාව කියන මේ ධර්මතාවය වර්තමාන මොහොත තුළ පින්ගතුනේ ඇතිවෙන නැතිවෙන සමුදය නිරෝධවන ධර්මතාවයන්ගෙන් යුක්තයි කියල නුවනින් දක්කිනවා. මෙන මෙහෙම දැකීම තුළ පින්ගතුනි අවිද්‍යාවතැහැරෙනවා. අවිද්‍යාව ඇතහැරීම නිසා තමයි අර නාමරූප එක්වන්නේ නැත්ති සංකාරවෙන්නේ නැත්ති. සංකාරය ඇති නොවීමෙන් පිංගතුනේ කාම ලෝකයෙහි ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහළවන්නේනෑ. නැවත උපතකට හේතුවෙතන නෑ. ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ නොවෙන තැන තමයි පිංහතුනේ, නාමරූප ධර්මයන්ගේ නිරෝධවීම කියලා බුදුන් වහන්සේ අනුශාසනා කොට වදාලයේ උතුම් සූත්‍රදේශනාවෙදි. මෙනමේ දර්ශනය තමයිෙදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අනුසාසනා කොට වදාලේ. අවිද්‍යාව මොහොතක් පාසාම වෙනස්වුන ධර්මයක්. සංකාරය මොහොතක් පාසාම වෙනස්වුන ධර්මයක්. විඤ්ඥානය මොහොතක් පාසාම වෙනස්වුන ධර්මයක්, නාමරූපයත් මහොතක් පාසාම වෙනස්වුන ධර්මයක්, ෂණයක් පාසාම මොහොතක් පාසාම මේ සියල්ලක්ම පින්වතුනේ වර්තමාන හේතුපල ලෙස. මේ මොහොත තුළ ඇතිවෙලා නැතිවෙනවා කියන ධර්මතාවයන්ගෙන් යුක්ඨයි කියලා. සාරිපපුත්්ත මහරහතන් වහන්සේ මේ ධර්ම කොටස අනුසාසනා කළ. ඊළඟට විනාමරූප ධර්මයන් නැතිකරගන්නා වූ මාර්ගය කුමක්ද කියලා අනුශසනා කරන තැනේදී. එය මාර්ගය තමයි පින්වතුනි බුදුන් වහන්සේගේ අනුසාසනාවට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ. ආර් අෂ්ඨාංගික මාර්ගියලෙසි අනුසාසනා කොට වදාලෙ. බලන්ඩ රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්ද මොහතක් පාසාම චනයක් පාසාමම් ඉපිද නැසෙනවානං ලෝකය තුළ රූපකතාවක් නෑ. වේදනාව සංඥාව සංකාරයේ විඤ්ඥානයකින ඉස්කන්ද හතටත් නිතිකොට පිළිගණ්ඩ තැනක් නැතිතැන පිංහතුනේ මනසට පහල වෙන නැත්නම් මනෝවිඤ්ඥානයේ පහලවන, රප සංඥාවේ නිත්‍යකොට ගතයුතු කිසිවක් නැති බවට. මනස අවබෝධ කරනවනං අන්නඒ එක සම්මාධිට්ටි අයේ කියලා දහම් පෙලෙහි සඳහන් වෙනවා. ඉළඟට මිනමආකාරයෙන් මනොවවිඤ්ඥානයේ පහළවන රූප සංඥාවයක් ක්ෂණක මරණයි, නිත්‍යකොට පිළිගණ්ඩ දේවල්කාරණා නෑකින් අවබෝධය මත මනස පිහිටලා මොළවේ කල්පනා කරන්නට කිසිවක් නැත්නං. මනසිකාර වශයෙන් සිහිකරන්නට කිසිවක් නැත්නං. මෙන මේක සම්මා සංකප්පයයයි කියලා පැහැදිලි කරනවා. මේ අවස්ථාවට කර්මදය කීමත් එවගේම කියනදේ කිරීමත්. එසේත් නැතිනම් ආරය තෘෂ්ණම්භූත භාවයෙන්යුක්ත වැඩහිඳමින් මේ දර්ශනය වත්මංශනයක් තුළ එපිද නැසෙනවා කියලා නුවනින් දැකීම සම්මා වාචා හැටියට දහම් පෙළෙහි සඳහන් කරනවා. ඉළඟට පිංගතුනේ මේ මම කියලකිෙනෙ ක්‍රියා කරනවා නෙමි. මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්්ද සංකඛ්‍යාත ලෝකය තුළ සිදුවන ධර්මතාවය චේතනාවට අනුව ආශවාසවාතය ක්‍රියාවක් කියලා නුවනින් දකිනවනං. එකට කියන චිත්තජ වායෝධාතුවෙන් ක්‍රියාවක් සිදුවනවා කියලා. මෙන මේ ක්‍රියාව එතන එතනම නැතිවන බව නිරෝධ වන බව දැකීම සම්මා කම්මන්තයයයි කියලා පැහැදිලි කරනවා. එවගේම ශරීරයට ඇතුල්ලුණාවූ ආශ්වාසවාතය. ඇතුළේ ක්‍රියාවට නංවල ඒ ක්‍රියාවතන නැතිවෙනවද. එවගේම වැදවීයනුවද. ඉළඟට ප්‍රශ්වාසයෙන් පිටවන වාතයද එතන එතනම නැතිවේ යනවද. ආශ්වාසයෙන් අර ස්කන්ද පහ ඉපදෙනවද, ප්‍රශ්වාසයෙන් අරි ස්කන්ධපහා නැසෙනවද නාමරූප ධරමියන් නාස්වාසයෙන් ඉපදෙන බව, ප්‍රශ්වාසයෙන් නැසෙන බව නුවනින් දකිනකොට නැවතායේක් කිසිවක් හමු නොවන බව. වක් කමුදේදවරක් හමු නොවන බව පින්වතුනේ අවබෝධ වෙනවනං. මින මේක සම්මා ආජිවීවයයි කියලා දාහම් පෙළෙහි සඳහන් වෙනවා. ඉළකට සෑම මහොතකම අලුත් ජීවයක් ඇතිවෙන බවටම මිනෙහිවීම නිසා. නැවත නැවත අලුත් ජීවයක් ඇති බවට ප්‍ර්‍යක්ෂවීම සහා. ඒ සඳහා උත්සාහය දැරීම සම්මා වායාමයහි කියලා දහම් පෙළෙහි සඳහන් වෙනවා. මින මේ උත්සාහය තුළ අලුත් අලුත් ජීවයක් හමුුවීම කෙරෙහි. සිහිය පිහිටවීම තමයි සම්මා සතිය කියලා කියන්නේ. මේ සම්මා සතිය පිංවතුනේ සති ඉන්ද්‍රිය සති බලය සති සබ්බෝද්ජන්ගගේ කියලා බුදුවීමේ රහත්වීමේ අංග ලෙස දහම් පෙලෙහි සඳහන් වෙනවා. මෙන මේ තුළින් පිංහතුනේ මේ මාර්ගංග අටම එකට එකතුවෙච්ච තැන මනස නිදහස්භාවයට පත්වෙන වනම්. පොදු මනසක් බවට පත්වෙන වනං. ප්‍රභාශ්ෂර මනසක් බවට පත්වෙන වනම් මේ ප්‍රභාශ්ෂර මනස, පොදදු මනස තමයි පංවතුනේ සම්මා සමාධිය පිළිබඳව භාගතුන් වහන්සේ අනුසාසනා කළේ. මෙකට කියනෙ සම්මා සමාධිය. සම්මාධිට්ටි නුවනින් ආරම්භ කරලා සම්මා සමාධිය කියනමේ ලෞකික අර්ෂ්ඨාංගිකන් මාර්ගිය නෙමෙයි, ලෝකෝත්තර වූ ආර්ෂ්ඨාංගික මාර්ගයේ ගමන්කිරීම තුළපින්හතුනි අර නාමරූප නිරෝධගාමිණී පටිපදාව. ළ ගමන්කිරීම තුළ පින්හතුනේ එවතුමන් වහන්සේ ඒ පිංවතා පිළිවෙලින් නාමරූපය කියන්නේ කුමක්දකිලවබෝධ කරගන. නාමරූප සමුදය කියන්නේ කුමක්ද කිලා අවබෝධ කරගන, නාමරූප නිරෝධය කියලා කියන්නේ කුමක්දකිල අවබෝධ කරගෙන නාමරූප නිරෝධගාමිනී පටිපදාව කියන්නේ කුමක්ද කියලා ලෝකෝත්තර වශයෙන් ආර්යෂ්ඨාංගික මන මාර්ගය මනසින් දකිමින් පිංවතුනේ පිළිවෙලින් සෝවාන් සකදාගාමී, අනාගාමී අරිහත් කෙලවර බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුන සිතින් නිවන්දකිනවා කියලා දහම් පෙළෙහි. උත්තරීතර දර්ශනය පින්වතුනේ ඇතුළත් වෙනවා අන්තර්ගත වෙනවා. මෙින් මේ දර්ශනය තුළ මනස පිහිටෙවොත් සම්මාධිට්ටියට පත්වන බව. ෘෂ්ිය රිජුභාවයට පත්වන බව. දහම්පෙලෙහි හැසිරීම තුළපින්ංවතුනේ නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ කරන බව දර්මානු ශාසනාවහි සඳහන් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේලා උදෙසා අනු ශාසනාකොට වදාලා. එසේ නම් පිංවතුනේමවුතුම් ධර්මය ටිකක් අහලා බොහෝකොට හිතන්. ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කරගන්න. එවිට ඔබට ගෞතම සම්බුදු සසුනේදීම නිර්වාණ සුවය සුවසේම අවබෝධ කරගන්නට කායවීරය, චිත්තවීරය, අධිෂ්ඨානවීර, ප්‍රඥාවීරයම සැලසෙන බව භාගගතුන් වහන්සේ අනුසාසනා කොට වදාලා. හොඳයි මේ අවස්ථාවේදී අපි විසින් රැස්කරගත්තාව කුසලානි සං ධර්මයන් හේතු පිනිශ්‍රිය වෙලා. ධර්මදානමය පින්කමේ දායකත්වය ගෙන කටයුතු කරන්නටය දුන. මුලින් නම් සඳහන් කරන්නටය දුන නිදන ප්‍රාප්ත වූ සියලූම මෞපිය ගුරුවරුනෑ දෑ බඳු මිත්‍රාදීන් සැම දෙනාටමත් මේ පින මේ කුසලය අනුමෝදම් කරනව අනුමෝදං වෙත්වා ඒ ඇත් අන්ගේ පරලෝක ජීවිත්තය සුකීසුව පත්භාවයට පත්වේවාකසි අම්ම කාලයකදී නරකාදී සතරාපායක අභවේස්ථානයක මිත්‍යා දෘෂ්ටිකුලයක පිටසක්වලක නූපදීවා කලවර ෞතමන ෛරයානික සම්බුදු සසුන තුළදිම සලු දෙනාගේම මියගේ ඥාතීන් නිවම්දකිත්වා කෙල අපි සාදූ කිලමියගේ ඥාතීන් ටත් පින් දෙෙනවා ෂ ඒවාගේම ලෝකියයක්ත් සම්බුද්ධ සාාසනයයක්ත් ඔබාප සිිලු දෙනාත් ආරක්ෂා කරන අහසේ විමන්න්න සිද්න දෙවියන්ට, පොවේ රෘක්ෂ පරුවත ඇසරු කොට ඇති දෙවියන්ට මහත් තිරිර්දී ඇචති සත්‍රබ් ්‍රම්මමාදී දෙවිදේවතාවුන් වහන්සේලාට මේ ස්ථානයට අරක්ගත්තාවේ සෑම සලු දෙවියන්ටත් මේ පිනමේ කුසලය. අනුමෝදම් කරනව අනුමෝදං වෙත්වා පින්ක ඇමති දෙවියෝ මේ පින ලබත්වා බෙවියෝ ප්‍රාර්ථන, අභුම්ත බෝධියකින් නිවන්සුවයෙන් සදාතනිකෝම සැනසිල්ල ලබන්නට වෙවිියන්ට මේ පුන්නේ ප්‍රාර්ථනාව උපකාර්ක ධර්මයක්ම වේවා කියල සාධෝ කියල දෙවන්ටත් සා. ධර්මදානය පින්ක මේ පින්බර බැති බර දායකත්වය ගෙනටයුතු කරන්න ටයදුන නම් සඳහන් කළ සියලූම පින්වතුනටත්ඒවගේම ජන්මදිනය සමරනයේ සියලූම පින්වතුනටත්. කුසල් ේතු පනිිශ්‍රියය වෙලා ත්‍රී්රපනේ ආශිරුවාදය චරජීවනය රැකවරණය නොවඩුව සැලසේවා විජ්‍යස්ත්‍රේ ජස්ත්‍රේ මහමබෝ සමඳු පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා. සත්‍රදලදා වහන්සේලාගේ උතුම් මාශිරුවාදය සැලසේවා, සියලුදුක් සියලු භය සියලු රෝග දුරුකරගෙන සියලුවම සම්්‍ය ෘෂ්ඨික දෙවියෝමේ පිංහතු නාරක්ෂා කරෙත්වා නවග්‍රහ තාාරකාදීයන්ගෙන් ු පන්‍යාම අපළු පද්‍රවයක් ඇත්නම් සසිියල්ලක්ම. රදුතු න්දුුක්ෂේ ද ී ූතේවා විපසමනයවේවා විදවංශනයවේවා සියලු දෙනාටම දිදුක්නිිරෝගි භාවය චරජීවනේ දිගාසිරි සම්පත් සැලසේවා. මෙලො සැන සුමවේවා පරලොව සුගතියවේවා කෙලවර ගෞතමනයිරයානිික සම්බුදු සසුන තුළදිම උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධයෙන් ලබන ශාන්ත අමාමහනිවන්සුවෙන් සදාතනිකෝම සැනසිල්ල ලබන්නට මෙ පුුණ්්‍ය ධර්මය සියලු දෙනාටමතුම් පාරමිතාවක්ම වේවා කියල සාධූ කියල එ ප්‍රාර්ථනාවන් සාධවති මජාත කරගන්න. ඉදම් මේ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ආකා සට්ඨාජබුම් අට්ඨා දේවානාගා මහිද්දිිකා. උ්ඥන්තන් අනුමෝදිෙත්වා චිරංගරක්ත තුළෝක සාසනං චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරංතිී. ධර්මස්්‍රවනානි සංස බලයෙන් සැම දෙනාටම සැමකල්හිම උතුම් සැනසිල්ලම වේවා තුරුණුවන්ගේම පිහිටයි.සාධෝසාදෝ සසා. සාධෝ සාධෝ සාදු සුපින්නතුනි නාමරූප ධර්මයන් මාතෘකාකොට ගනිමින් අද මෙඔතු මූ ධර්මානුශාසනාව පැවත්තුූ දේශකයණන් වහන්සේ, මාවනැල්ල කන්දිෙවත්ත සම්බුදු වෙහෙර විපස්සනා භහාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුෂ්‍යාශක, ශාෂන සුරක්ෂණ සභාවේ ගරු සභාපති විපස්සනා කම්මට්නාානාචාරය පූජජපාද. යට්ටෝගොඩ ඩම්මාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. අප හැම දෙෙන සාදුනදක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගිස්ුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාධූ සාධෝසා. සුපින්ගතුන ඔබටත් පුළුවන් ජාතික ගොන්න්නතුළියයේ මෙවැනි ධර්මානු ශාස්සනාවක් සඳහා දායයිකත්තේ ලබා ගන්නට එසේ නම් බින්ඳුවයි කැකයි දෙකයි හැට නමේ හැත්ත එක හතල යඔස්සේ ස්ට්‍රීලංකා ගොන්දලි සස්ථාවේ. ආකවිකංශය අමතන් ඔබ සැමට සම්මා සපත සන්න